Hi everyone, අද බලන්නේ classifications of computer. ඒ කියන්නේ පරිගණකයේ වර්ගීකරණය. අපි කලින් lesson එකෙන් ඉවර කරපු තැන අද පටන් ගන්නවා. Classification of computers. So, එතකොට පරිගණක වර්ගීකරණය. කියන්නේ එක කොටස් තුනකට බෙදෙනවා සාමාන්‍යයෙන්. ඒවා තමයි by type, purpose, capacity. Purpose කියලා කියන්නේ ආරම්භනෝ capacity කියන්නේ ධාරිතාවය කියලා කියන්නේ ඒකට කරන්න ධාරිතාවය කියලා මෙතන කියන්නේ ඒකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩ කොටස ඒකෙන් තමයි ධාරිතාවය කියලා කියන්නේ type කියලා කියන්නේ ඒ කියන්නේ type එක කියන්නේ ඒක තියෙනවනේ කොටස් digital ද analog ද කියලා ඒකට තමයි කියන්නේ type කියලා. ඒතොර ඒක තව විස්තරාත්මක by type ඒක by type කියන කොටස ඒතොර පරිගණක තවත් තුනකට බෙදෙනවා type වර්ගවල type තුනක් තියෙනවා ඒවා තමයි analog digital සහ hybrid digital කියන්නේ type වල digital computer කියලා කියනවනේ ඔයාලා ඔක්කොම දන්නවා මේ අපි හැමදාම පාවිච්චි කරන computers තමයි digital computer කියලා කියන්නේ මොකද ඒවා මොකද ඒකට කියන්නේ අංකිත පරිගණක කියලා බිංදුව සහ එකමගින් දත්ත නිරූපණය කිරීමට පාවිච්චි කරන හින්දා there are computers that represent data or information in a binary form. ඊට පස්සේ that is they represent signal in just two states 0 and 1s. ඒක බිංදුව සහ එක යූස් කරන හින්දාම ඒවට මේ digital computers කියලා කියන්නේ. මේ තියෙන්නේ දැන් මෙතන පල්ලෙහා බිඳුව නිරූපණය කරනවා උඩ කොටසෙන් එක නිරූපණය කරනවා ඒතකොට පල්ලෙහා බිඳුව උඩ එක ඒතකොට පරිගණක ඇතුළේදී සිග්නල් කියන්නේ උදාහරණයක් අපි මොන හරි ඕනම ප්‍රොසෙස් එකක් කරද්දී ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ මෙහෙම නිකන් සිග්නල් එකක් විදියට උඩ යට වගේ දිග පොලිමන්ට යනවා කොහොම ඒකිනේ තමයි ඩිජිටල් කම්පියුටර්ස් කියලා කියන්නේ ඊපස්සේ ඇනලොග් කියන්නේ නැ මේකේ examples ඒක තමයි ඉතින් ගෙදර තියෙන desktop පරිගණක laptop පරිගණක mobile ipad iphone ওই ටික කොඩම කියන්නේ digital computer වලට උදාහරණ මේ ඉතින් සාමාන්‍ය හැමවම දන්න දෙයක් නේ ඒක analog පරිගණක analog කියලා සාමාන්‍ය wave එකක් කියන්නේ ඒවට මේ තියෙන wave එක උඩයි යටයි ඔහොම යනවාට කියන්නේ ඇනලොග් පරිගණක කියලා මේකෙදි බිඳුව කියලා සාමාන්‍යයෙන් ගණන් කරන්නේ අර මෙතන හරියටම පටන් ගන්න තැන මෙනිල් පාටියට පටන් ගන්න තැන බිඳුව වෙනවා උඩට යද්දි එක කියලා ගන්නවා ඊට පස්සේ that is there are no breaks during signal transmission they represent information by processing measurable physical quantities අපි දැන් ඔහොම ඇන්දට ඕක සාමාන්‍යයෙන් අර ස්පීඩ් යද්දි ECG වල දැකලා තියෙනවා ECG එකක් වගේ තමයි පේන්නේ يعني ටක් ටක් ගාලා උඩට යනවා මේක අපි තවත් විතරක්ම බලනවා ඉස්සරහට මොඩියුලේෂන් කියලා මම දැන් පාඩම දෙනවා ඒකෙදි මේක තව විස්තර කරලා බලමු يعني ඕක කොහොමද ඩේටා රිප්‍රසන්ට් කරන්නේ බිඳුවද බිඳුව කොහොමද රිප්‍රසන්ට් කරන්නේ එක කොහොමද කියලා බලන්න ඒකෙන් බලමු that is there are no breaks during signal transmission එකම දේ කොපි වෙලානේ example of analog computers speedometers ඒ කියන්නේ අර speed වාහන වල speed තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් නම් ගොඩක් ඒවල digital තියෙන්නේ ඉස්සර වාහන වල bike වල එහෙම තියෙන්නේ speedometers thermometers සහ conventional watch يعني පරණ watch වලට සාමාන්‍ය කියන්නේ ඕකට තමයි ඊට පස්සේ by type අපි තාම type එකේ ඉන්නේ ඉස්සලාම පරිගණක කොටස් තුනකට බෙදුණානේ type වල type කියලා එතකොට ඒ type එකේ තුන්වෙනි කොටස තමයි hybrid පරිගණක analog digital hybrid ඒකේ hybrid පරිගණක කියලා කියන්නේ analog එකයි digital එක එකතු වෙලා හදපු එක තමයි represent කරද්දි තමයි පරිගණකය hybrid වෙන්නේ ඒකට හොඳම උදාහරණයට දැම්ම කියන්නම් ECG තියෙනවා අනිත් එක ATM machine තියෙනවා
These computers exhibit features of analog computers and digital computers. The digital component normally serves as the controller and the provides logical operation, while the analog component normally serves as a solver of different equation work. මේ වගේ එච්චරදී බලන්න දෙයක් නැහැ මොකද මේ පොඩි පොඩි නෝට්ස් ඔටෝමේටඩ් ටෙලර් මැෂින් ATM සහ ඉලෙක්ට්‍රෝ කාඩියෝ ඩයග්‍රෑම් කියලා කියන්නේ ECG ඊට පස්සේ ක්ලාසිෆිකේෂන් ඔෆ් කම්පියුටර්ස් බයි පර්පස් දැන් අපි ඉස්සෙල්ලා කොටස් තුනකට බෙදෙනවානේ පර්පස් එකයි ටයිප් එකයි තව එකයි දැන් ඒකේ දෙවෙනි එක තමයි මේ පර්පස් එතකොට පර්පස් එකෙන් කියලා කියනවා නා එතකොට කොටස් තුනකට බෙදෙනවා කියලා කියන්නේ ඒකේ මොනවාද පර්පස් එකයි ටයිප් එකයි සහ කැපැසිටි එකයි දැන් අපි ටයිප් එක බැලුවා ඇනලොග් ඩිජිටල් සහ හයිබ්‍රිඩ් එතකොට පර්පස් එක දැන් බලමු A computer is said to be a special purpose if it is designed to solve a specific class of problem for which is it was made. Which it was made. දැන් පරිගණකයක් එක අරමුණක් සාමාන්‍යයෙන් පරිගණකයෙන් දෙනවා දැන් අපි පාවිච්චි කරන පරිගණක සාමාන්‍ය ඕනම වැඩක් කරනවා ෆොටෝ එඩිට් කරනවා අපිට ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් ඉන්ටර්නෙට් එකේ ගිහලා වීඩියෝ බලන්නත් පුළුවන් අනිත් එක කියන්නේ සාමාන්‍යයෙන් පර්සන ඩේටා ඉන්පුට් කරන්නත් පුළුවන් ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ජෙනරල් පර්පස් කියලා කියන්නේ මේකට ඒතර තව જાතියක් තියෙනවා ස්පෙસિෆික් පර්පස් කියලා කියන්නේ ඒවා හදන්නෙම එකම වැඩක් කිරීම සඳහා පමණයි උදාහරණයක් ගත්තොත් දැන් සර්වර්ස් කියන්නේ ඔය ලොකු ලොකු කම්පැනිස් වල තියෙන සර්වර්ස්. ඒතකොට සර්වර්ස් වල රන් වෙන්නේ ස්පෙસિෆික් සොෆ්ට්වෙයාර්ස් වගේ. ඒ දෙන කියන්නේ ඒකටම අදාළ පරිගණකයක් තියෙනවා. ඒ සේවල කැල්කියුලේෂන් වෙන්න ඒකට වෙනම පරිගණකයක් හදනවා. ඒ වගේ එක එක ආයතන වලට වගේ එක එක පරිගණක හදනවා. ඒවට තමයි කියන්නේ ඒවත් තමයි ටයිප් එක්සැම්පල්ස්. මේ තියෙන්නේ දැන් කම්පියුටර් ෆෝ කෙමිකල් ප්‍රොසෙස් ඒකට වෙනම කම්පියුටර් තියෙනවා ඒක සාමාන්‍ය අපේ කම්පියුටර් වලින් ඒ වැඩේ කරන්න බෑ මොකද ඒකට අදාළ ස්පීඩ් එක නැති වෙයි නැත්නම් ස්පේස් ස්ටෝරේජ් එක නැති වෙයි RAM එක මදි එහෙම ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ අදාළ ඇප්ලිකේෂන් එක රන් වෙන්න විදිහට කම්පියුටර්ස් හදද්දි තමයි ඒවා ස්පෙસિෆික් කම්පියුටර් ගණයට අයිති වෙන්නේ computers in digital watches watch for general purpose තමයි දැන් මම කියපු සාමාන්‍ය අපි හැමෝම පාවිච්චි කරන පරිගණක a general purpose computer is not limited to the number of applications it can be used for ඊට පස්සේ capacity වලට එද්දි මේක පොඩ්ඩක් නෑ මේක ඇත්තට අමාරු පාඩමක් නෙවෙයි මේකේදී capacity කියලා කියන්නේ කියන පරිගණකයේ ස්ටෝරේජ් එක නෙවෙයි පරිගණකෙ කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය කියන්නේ එක වෙලාවක හරි කියන පරිගණකේ තියෙනවනේ කියන්නේ දැන් මිනිස් කාලය කියලා අපි ගන්න මිනිස්සුන්ට කළ හැකි වැඩ ප්‍රමාණය කියලා මිනිස් දින ගණන කියලා අපි ගණන් හදන්නේ ගණන් වල ඒ වගේ තමයි මෙතන පරිගණකෙ කරන්න පුළුවන් වැඩ කොට තමයි මෙතන පරිගණකේ කැපැසිටි කියලා කියන්නේ එතකොට the capacity of a computer refers to the volume of data or information it can process or store and the processing power at which it works. ඒවා ප්‍රධාන කොටස් පහයි. ඒකෙදි ඉස්සලාම සුපර් කම්පියුටර්ස් දෙක මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මධ්‍ය පරිගණක සුපර් කම්පියුටර්ස් කියන්නේ සුපිරි පරිගණක ඊට පස්සේ මිනි කම්පියුටර්ස් කියන්නේ කුඩා පරිගණක වර්ක් ස්ටේෂන් කියන එක දැන් ඒලල් වලට නෑ ඒක සාමාන්‍යයෙන් කැම්පස් ආවට පස්සේ තමයි ඒක තියෙන්නේ අනිත් එක මයික්‍රෝ කම්පියුටර්ස් හෙවත් පර්සනල් කම්පියුටර්ස් ඉස්ලාම් බලමු සුපර් කම්පියුටර්ස් කියන්නේ මොනවද කියලා මේ තියෙන දැන් සුපර් කම්පියුටර්ස් කියන හින ලොකු විය කියන්නේ ඒක ගොඩක් ලොකු ප්‍රොසෙසර්ක් වෙන හින්දා කම්පියුටර් හින විශාලයි අනිත් එක මාර ස්පීඩ් ගොඩක් පවර්ෆුල් ගොඩක් ස්පීඩ් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවද අර ඉරානයේ කොහේද රටක අර මිසයිල්ලේ රට ඇතුළේ එන්න ඉස්සෙල්ලාම ඩිෆෙන්ස් සිස්ටම් එකක් ඇදුවා ඒ මිසයිල් ටික බිඳ කඩලා දාන්න අහසේදීම පුපුරලා දාන්න ඒතකොට ඒ වගේ
කියන්නේ මිසයිල් යන්න ඕනේ තැන යන්න ඕනේ ස්පීඩේ ඔක්කොම කැල්කියුලේෂන් කරන්නේ සුපර් කම්පියුටර්ස් වලින්. Very expensive and used for the specialized applications that require immense amount of mathematical calculations. ගොඩක් දුරට මැතමැටිකල් කැල්කුලේෂන් වල තමයි පාවිච්චි කරන ඔය NASA ආයතන වල ස්පේස් එක්ස් වල ඒ වගේ අර ගොඩක් ගොඩක් නැත්නම් යුද කටයුතු වල පාවිච්චි කරද්දී තමයි මේ සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සුපර් කම්පියුටර්ස් ආ යූස්ඩ් බයි යුනිවර්සිටීස් ගවර්න්මන්ට් ඔව් ඒ වගේ යුනිවර්සිටීස් කියලා කියන්නේ සාමාන්‍ය පොඩි යුනිවර්සිටීස් නෙවෙයි, කියන්නේ ලොකු විශාල වශයෙන් තියෙන ව්‍යාප්ත වෙලා තියෙන යුනිවර්සිටීස් තමයි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. ඔව් වෙදර් එක බලාගන්නත් සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරනවා, නිව්ක්ලියර් එනර්ජි රිසර්ච් ඒ වගේ. සුපර් කම්පියුටර්ස් ඉන්ට්‍රඩියුස්ඩ් ඉන් 1960 සෙන්චුරි were designed primarily by Seymour Cray. මේ Seymour Cray මේ ඩයල් එක තමයි සුපර් කම්පියුටර්ස් හඳුන්වලා දීලා තියෙන්නේ ලෝකෙට. ඊට පස්සේ මේන් ෆ්‍රේම් කොම්පියුටර්ස්. මේන් ෆ්‍රේම් කොම්පියුටර්ස් can support 100 or thousands of users handling massive amounts of input output storage. ගොඩක් යුසස්ලා ක්ලයින්ට්ලා ගොඩක් සම්බන්ධ කරගෙන එක වෙලාවකදී වැඩ ගොඩක් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේන් ෆ්‍රේම් කොම්පියුටර්ස් ආ යූස්ඩ් ඉන් ලාර්ජ් ඕර්ගනයිසේෂන්ස් where many users need access to the shared data and programs census data processing banking data. census කියලා කියන්නේ ජන හා සංඛ්‍යාලේඛන, කියන්නේ මිනිස්සු කොච්චර මේ රටේ ජීවත් වෙනවද, ඒ මිනිස්සුන්ගේ data, ඒවට තමයි කියන්නේ census data කියලා. අනිත් එක banking data කියලා කියන්නේ දැන් බැංකු කටයුතු වල ගොඩක් transaction වෙනවානේ, සල්ලි හොමාරි වෙනවා, දැන් එකම account එකකින් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ATM එකකින් කෙනෙක් සල්ලි ගන්නවා ආයෙ දානවා, ඊට පස්සේ ආයෙ සල්ලි ගන්නවා, සමහර කට්ටිය ඒ account එකෙන් online banking කරනවා, ඒ අතරම තව එකෙක් ගිහිල්ලා ATM එකෙන් සල්ලි ගන්නවා. එතකොට ඒ වගේ වැඩ ගොඩක් වෙනවානේ. ඒ වගේ වැඩ calculation කරන්න ගොඩක් දුරට පාවිච්චි කරන main frame computers. very large and expensive, ගොඩක් විශාලයි, ගොඩක් ඝන. Mainframes are also used as e-commerce servers handling transaction over the internet. තුර අනිත් එක තමයි දැන් මම ওই નોට් ඉංග්‍රීසියෙන් හදන්න හේතුව IT වලට සිංහලෙන්ම ලියන්න ඕනේ කියලා නැහැ. ඉංග්‍රීසියෙන් ඔය වචන දාලා ලියන්න පුළුවන්. ඒක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාත් තේල වලට එහෙම තමයි ලිව්වේ. එහෙම කියලා ඉංග්‍රීසියෙන්ම ලිව්වේ නැහැ ඔක්කොම. සාමාන්‍යයෙන් සිංහල දැන් ඔය ඕකේ එහෙම දැන් මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා අපිට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. එහෙම නැතුව සිංහලෙන් ඕක මධ්‍ය පරිගණක කියලා හොයලා ලියන්න ඕනේ අවශ්‍ය වෙන්නේ නැහැ. තොර වාර කැම්පස් යද්දිත් ලේසි වෙන ඉඳ තමයි මම ඉංග්‍රීසියෙන්ම નોට් එක හැදුවෙත්. The name comes from the way the machine is built up. All units, processing, communication, etc. were hung into a frame. එකන ඔය නම හදිච්ච විදිය කියලා කියන්නේ. All unit එකන processing එකයි communication එකයි process ඔක්කොම පොඩි frame එකක් ඇතුළට දාන හින්දා තමයි ඒ පරිගණකන කියන්නේ main frame computers කියලා. අනිත් එක nearly all mainframes have the ability to run multiple operation systems and thereby operate not as a single computer but as the number of virtual computer machines. يعني මේ පරිගණකයට පුළුවන් OS operating systems දෙක තුනක් එක වෙලාවෙ run කරන්න. සාමාන්‍යයෙන් අපේ වගේ computer එකකට පුළුවන් එක වෙලාවෙ එක OS එකක් විතරයි run කරන්න පුළුවන්. උදාහරණ ගත්තොත් Windows හරි Mac OS හරි නැත්නම් Linux හරි ඒ වගේ එක OS එකක් එක වෙලාවට රන් කරන්න විතරයි පුළුවන්. හැබැයි මේකට පුළුවන් ඒ තුනම එක වෙලාවෙ රන් කරන්න. ඒ තරම් ස්පීඩ් සහ data ගානට use කර ගන්නවා. Can replace dozens or even hundreds of smaller servers. මේක සාමාන්‍ය server එකක් කියලා කියන්නත් පුළුවන්. මොකද ගොඩක් ඒ computer විසින් කරන්නේ සේවාවක් සපයන එකනේ.
එතකොට සේවවස් සපයන දැනට තමයි කියන්නේ සර්වස් කියලා. In some ways, mainframes are more powerful than supercomputers because they support more simultaneous programs. But supercomputers can execute a single program faster than a mainframe computer. මෙහෙමයි දැන් mainframe computer වල එක වෙලාවේ වැඩ ගොඩක් යනවා. ඒ කියන්නේ දැන් මම කියවනේ දැන් බැංකුවක තිබ්බ බැංකුවක ගමුක උදාහරණයකට. එතකොට එක account එකකින් සල්ලි දානවා ගන්නවා. ඊට පස්සේ තව එක්කෙනෙක් online transaction කරනවා. ඒ වගේ එක වෙලාවකදී එක account එකකම වැඩ ගොඩක් වෙද්දී එතකොට account ලක්ෂ ගණන් තියෙන වැඩ කීයක් දෙවෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒක ගානට මැනේජ් කරන්න හැකියාව තියෙනවා මේන් ෆ්‍රේම් කොම්පියුටර් වලට. බට් සුපර් කොම්පියුටර් වලට පුළුවන්. සුපර් කොම්පියුටර්ස් කියන අපි ඉස්සෙල්ලාම කතා කරපු පරිගණකය, ඔය නාසා ආයතන වල තියෙන පරිගණකය, ඒවට පුළුවන් එක වැඩේ මේන් ෆ්‍රේම් කොම්පියුටර්කට වඩා ස්පීඩ් වල ස්පීඩ් කරන්න. කියන එකෙන් බොහෝ දුරට සුපර් කම්පියුටර්ස් වලින් කරන්නේ වැඩ එකයි. ඒක අර මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වලට වඩා මාර ස්පීඩ් එකකට කරනවා. කියන්නේ හෙන ප්‍රතිශතයකින් කියන්නේ ප්‍රතිශත ස්පීඩ් එක වැඩි කියලා තමයි ඔතන කියන්නේ. The distinction between small mainframe computer mainframes and mini computers is vague, depending really on how the manufacturers want to market its machine. කියන්නේ ඕක ඉතින් කියලා කියන්නේ ඉතින් manufacturers ලට එයාලා මාකට් කරන විදිහට තමයි ඕකේ ඩිෆරන්ස් එක වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල වැඩ ගොඩක් වෙනවා. ඒ කියන්නේ දැන් බැංකුවකට දෙනවා නම් ඒ බැංකුවට අදාළ විදිහට උන් ඒකට මැනුෆැක්චර්ස් කරනවා. වෙන ආයතනයකට දෙනවා නම් ඒක වෙන ආයතනයකට දෙනවා නම් ඒකට අදාළව මැනුෆැක්චර්ස් කරනවා. දැන් මිනි කම්පියුටර්ස් වලට ආවොත් ඒක තමයි දැන් අපේ පරිගණක නෙමෙයි. Mini computers may be used as network servers and internet servers. සාමාන්‍ය මේවට මේක mainframe computers වලට speed dwelling අඩුයි, size එකෙන් කුඩයි. හැබැයි මේකිනුත් එක වෙලාවේ වැඩ ටිකක්, ඒ කියන්නේ එක වෙලාවේ වැඩ ටිකක් කරන්න පුළුවන්. හැබැයි mainframe computers තරම් බෑ. බොහෝ දුරට මේවා ඉතින් internet servers විදිහට පාවිච්චි කරනවා. Mini computers usually have multiple terminals. A mini computer is a multiprocessing system capable of supporting from 4 to about 200 users simultaneously. Again, හතර ඉඳන් 200 users ලා හතර දෙනෙක් සිට users ලා 200 දක්වා එක වෙලාවකදී වැඩ, කියන්නේ එක වෙලාවකදී සේවාව සපයන්න මේ මිනි කම්පියුටර්ස් කියන පරිගණකයට පුළුවන්. මිනි කම්පියුටර්ස් කියන්නේ කුඩා පරිගණක. එක වෙලාවේ සේවා සපයන්න පුළුවන් කියලා තමයි කියන්නේ. By size and capacity, micro computers හෙවත් personal computers පුද්ගලික පරිගණක. මේවා තමයි අපි use කරන පරිගණක හැමදාම. Micro computers are more commonly known as personal computers. The term PC is applied to IBM PCs or compatible computers. ඔතන දැන් PC කියලා කියන්නේ IBM එකෙන් ආපු පරිගණකය තමයි ඉස්සෙල්ලාම ආපු පරිගණක PC කියලා. ඒක හින්දා තමයි අපි PC කියලා තාම කියන්නේ. මේක ඉතින් personal computers PC කියලා ඒකටත් කියන්න පුළුවන් personal computers කියලා. And the full size desktop computers are the most common type of PC. ඔය අපි දැන් PC කියලා සාමාන්‍යයෙන් කියන්නේ desktop එක monitor එක plus CPU එක keyboard mouse වෙන වෙනම separate තියද්දි ඒක තමයි desktop එක කියලා කියන්නේ. දැන් ඉතින් තාක්ෂණය දිනුවොත් එක්ක monitor එකත් එක්කම CPU එක එනවා. monitor විතරක් ගත් තියනවා වගේ තමයි. ඉතින් මේසේ ඒක විතරයි තියෙන්නේ දැන්. අනිත් එක notebook, laptop, computers are used by people who need the power of desktop system. ඒ කියලා කියන්නේ දැන් laptop කියලා හඳුන්වලා ආවේ මොකද? desktop එකක් හැමතැනම අරන් යන්න බෑනේ. ඔය PC කියලා ආපුවාම personal computers gedara desktop එකක් තිබ්බොත් ඒක දැන් වෙනත් තැනකට ගිහිලා ඒ වැඩේ කරන්න බෑනේ. ඉතින් තාක්ෂණය දිනුවොත් එක්ක
එන්ඩෙන්ඩ ලැප්ටොප් පොඩි වෙලා ඒක තියෙන පර්ෆෝමන්ස් එකම ගෙදර තියෙන ලැප් එක ගැන කොම්පිට තියෙන පර්ෆෝමන්ස් එකම ගන්න පුළුවන් ලැප් එකකින්. ඒ තරමට දියුණු කරා. ඒක තමයි නෝට්බුක් කියලා ආවේ. මෙතනදී handled PCs such as PDS lack the power of a desktop or notebook PC but offer features for users who need limited function and small size. සමහරව ඔය ලැප්ටොප් එකකින් අපිට මේ ගේම් ගහන්න බෑනේ බොහෝ දුරට. ඩෙස්ක්ටොප් එකකින් ගහද්දි ගේම් එක යන පවර්ෆුල්. නමුත් ලැප්ටොප් එකකින් ඒ තරමට පවර්ෆුල් එකක් නැහැ. ඒතොර ලැප්ටොප් එකක් හදලා තියෙන්නේ සාමාන්‍ය නෝමල් වැඩවලට විතරයි. ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් වැඩ ලැප්ටොප් එකකින් ගන්න පුළුවන්. හැබැයි හිතන තරම් බෑ. සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය ගත්තොත් 50%ක් විතර ගන්න පුළුවන්. 100%ක්ම ගන්නවා නම් ඩෙස්ක්ටොප් එකක්ම යූස් කරන්න වෙයි. නැත්නම් ලැප්ටොප් එක අප්සෙට් වෙලා යනවා අනිවාර්යෙන්. මේ මයික්‍රෝ කම්පියුටර් කන්ටයින්ස් අ CPU ඔන් අ මයික්‍රෝ චිප් ද මයික්‍රෝ ප්‍රොසෙසර් a memory system typically ROM and RAM bus system කියලා කියන්නේ ඇතුලේ තියෙන බස් කියලා සිස්ටම් එකක්. ඒක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉදිරියට. and input output ports typically housed in a motherboard එක සම්බන්ධ කරපු input output system එකක්. මෙතනදී විශේෂයෙන්ම කියනවා නම් මෙතන මේ නෝට් එක එච්චරම වැදගත් වෙන ගන්න මේ ටිකේ සාමාන්‍යයෙන් උඩට කියන්නේ සාමාන්‍යයෙන් නෝමල් බලාගත්තොත් ඇති. මොකද අනිවාර්යෙන් මේ ප්‍රශ්න එනවා, කෙටි ප්‍රශ්න වලට එනවා. අනිත් එක පාට් 2 වල පළවෙනි ප්‍රශ්නෙට එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඉතින් මේ ටික බලාගන්න ඉතුරු ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ගන්නවා. Hi everyone, අද අපි කතා කරන්නේ අර ඊයේ පාඩමෙන් කලින් වීඩියෝ එකේ තිබ්බ පාඩමෙන් ඊට පස්සේ කොටස දෙවෙනි කොටස. ඒකෙදි අපි ඉස්සෙල්ලා කැෂ් මෙමරි කියන්නේ මොනවද කියලා. කැෂ් මෙමරි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ෆාස්ට් දැන් ප්‍රොසෙසර් එක CPU එක ඇතුලේ ප්‍රොසෙසර් එක වෙද්දී බොහෝ දුරට ඒක RAM එක කරා يعني RAM එකෙන් ගිහලා ඩේටා ගන්න යන්නේ නැහැ. කැෂ් මෙමරියෙන් තමයි ගන්නෙ. ඒතකොට කැෂ් මෙමරියක් ලොකු කැෂ් මෙමරියක් තියෙන එකක් තියෙනවා නම් ඒ පරිගණකේ ගොඩක් ස්පීඩ්. මොකද ප්‍රොසෙස් දැන් අපි මොන හරි ඇප්ලිකේෂන් එකක් ඕපන් කරපුවාම ඒකෙදි සිම්පල්ම වෙන්නේ ඩේටා ටික අරගෙන RAM එකට ගබඩා ස්ටෝර් කරනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි ඇප්ලිකේෂන් ලෝඩ් වෙන්නේ. ලෝඩ් වුණාට පස්සේ ඒ ඩේටා වලින් භාගයක් එන අපි හැමදාම යූස් කරන يعني ගොඩක් අත්‍යවශ්‍ය කියලා හිතන ඩේටාස් ටිකක් අරගෙන කැෂ් මෙමරි එකේ තියෙනවා. ඒතකොට කැෂ් මෙමරියෙන් තමයි ටක් ටක් ගාලා CPU එකට ප්‍රොසෙස් වෙන්න පරිසරය හදලා දෙන්නේ. ඒතකොට කැෂ් මෙමරි ගොඩක් තියෙනවා කියන්නේ පරිගණක ස්පීඩ්. සාමාන්‍යයෙන් දැන් කැෂ් මෙමරි කියන්නේ ගොඩක් ස්පීඩ්. හැම මෙමරි එකටත් වඩා ස්පීඩ්ම කියන්න පුළුවන් කැෂ් මෙමරි. ඊට පස්සේ ඔව් act as an intermediate store between the CPU and main memory. සාමාන්‍ය මේ කැෂ් මෙමරි කියලා මම දැන් කිව්වා වගේ අතරමැදිය. ප්‍රයිමරි මෙමරි සහ මේ CPU එක අතරමැදිය. ඒක අපි දේශපාලන නිකන් කතා කරනවා නම් දැන් අපි ආණ්ඩුවට මොනවාරි අපි ප්‍රශ්න ගිහිල්ලා දෙනවා නම් අපි ප්‍රශ්නේ අරන් යන්නේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අර. ඒතකොට නියෝජිතය තමයි මෙතන කැෂ් මෙමරි කියන්නේ. හරි, ඒතකොට ඒ වගේ චූටි පොඩි පොඩි මේ ටිප්ස් ටිකක් හදාගන්න මතක තියාගන්න ඔයාගේ නෝට්ස්. ඊට පස්සේ ස්ටෝස් ද මෝස් ෆ්‍රීක්වෙන්ට්ලි ඇන් රීසන්ට් යූස් ඉන්ස්ට්‍රක්ෂන් ඇන් ඩේටා ෆෝර් රැපිඩ් රිට්‍රයිවල්. ඒ කියන්නේ අර මන්දන් කලින් ඔයාගේ තමයි අත්‍යවශ්‍යම කියලා හිතන ටක් අපි හැම වෙලාවෙම පාවිච්චි කරන ඩේටාස් ටික අරගෙන සේව් කරලා තියාගන්න. ඒතකොට ලේසි ටක් ටක් ගාලා ප්‍රොසෙස් වෙන්න. ජෙනරලි බිට්වීන් 1 KB ඇන් 512 KB. ඔයගේ තමයි බොහෝ දුරට ඔය කැෂ් මෙමරි දැන් නම් 2 MB 2 MB එහෙමත් ඇවිල්ලා තියෙනවා 2 MB 3 MB කියලා. බොහෝ ඒවා තියෙන ඉතින් 1 KB සහ 512 KB තමයි. KB කියලා කියන්නේ කිලෝ බිට්ස්. කිලෝ බයිට්ස් කියලත් කියනවා. ඔව් කිලෝ බයිට්ස් කියලත් කියන්න පුළුවන්. මච් මෝ එක්ස්පෙන්සිව් දැන් නෝමල් RAM. සාමාන්‍ය RAM එකට වඩා මේක ගණන් වැඩි. මොකද මේක සාමාන්‍යයෙන් විකුණන අඩුවේ බොහෝතර අපි RAM එක පිටින් එක්ස්ටර්නල් අපි දාන්නේ. මේවා සාමාන්‍ය බිල්ට් ඉන් නේද. බිල්ට් ඉන් කියන්නේ මදර් බෝඩ් එකේම හැමම බිල්ට් වෙලාම එනවා. ඒකත් එක්ක මට කියන්න බැරි වුණු පාඩමක් තියෙනවා මේ පරිගණක බස්. ඒක මේ මට ඇතුළත් කරන්න කියන නෝට් ස්ලයිඩ් එකට දාන්න බැරි වුණා.
පරිගණක බස් පද්ධති. බස් පද්ධති කියලා කියන්නේ සාමාන්‍යයෙන් අත්‍තරම් බස් පද්ධතියෙන් වෙන්නේ ඔය ඔයලා දැකලා තියෙනවානේ මද බෝඩ් එක අර චූටි චූටි කම්බි වගේ පරිපත වගේ තියෙනවා. ඒව තමයි බස් බස් කියලා කියන්නේ. ඒව තමයි ඩේටා අරන් යන්නේ, ඩේටා උපදේශ සහ මතක ලිපින පාලන සංඥා අරන් යන්නේ ඒකෙන්. ඒකට තමයි බස් පද්ධතිය කියලා කියන්නේ. ඒව ප්‍රධාන ආකාර දෙකට බෙදෙනවා. කොටස් දෙකයි. එක ඉන්ටර්නල් බස්, ඒ කියන්නේ අභ්‍යන්තර බස් සහ එක්ස්ටර්නල් බස්, බාහිර බස් පද්ධතිය. එතකොට ඉන්ටර්නල් පද්ධතියෙන් වෙන්නේ ඒක CPU එක ඇතුළෙමයි තියෙන්නේ, කියන්නේ බොහෝ දුරට. එතකොට ඒක ඇතුළෙන් අර අර CPU එක register ALU CU ඒ තුන අතර ටක් ටක් ගාලා මේ ඩේටාස් හෝමාර්ක් කරන්න හෝමාර්ක් කර ගන්නවා. හරිද? ඒකෙන් ඇතුළේ ඒක හෝමාර්ක් වෙන දේ තමයි ඩේටාස්, ইনফরমේෂන් සහ උපදේශ පාලන සංඥා ඒ වගේ. ඊට පස්සේ බාහිර පද්ධතිය තව කොටස් තුනකට බෙදෙනවා. ඒක මෙන්න CPU එකයි බාහිර තියෙන උපාංග අතරයි ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන එක තමයි ඒකින් වෙන්නේ. එතකොට ඒකෙදි ඒවා කොටස් තුන. එක ඩේටා බස්. ඒකට කියනවා දත්ත බසය, ඩේටා බස්. දෙවෙනි එක ඇඩ්‍රස් බස්. ලිපි ගොනු සහ ලිපි ගොනු බසය කියලත් කියනවා. ඇඩ්‍රස් බස් දෙවෙනි එක. තුන්වෙනි එක කන්ට්‍රෝල් බස්. ඒකින් කියන්නේ පාලන බසය. එතකොට මේකෙන් වෙන්නේ සිම්පල්ම කියනවා නම් දැන් අපි ඇඩ්‍රස් බස් එකෙන් ඩේටා බස් එකේ මොකද ඩේටා බස් එකේ ඉස්සලාම මොනවද වෙන්නේ කියනවා නම් ඩේටාස් ටික අරන් යනවා. ඒ කියන්නේ CPU එකටයි මද බෝඩ් එක අනිත් එක්ස්ටර්නල් තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එකටයි අවශ්‍ය ඩේටාස් ටික අරන් යනවා ඩේටා එකෙන්. ඇඩ්‍රස් බස් වලින් යනවා අරන් යන්නේ මතක ලිපින බොහෝ දුරට. ඒ කියන්නේ ස්ටෝර් කරන්න ඕනේ මතක ලිපින ඒ වගේ දත්ත කියවීමේදී සහ ලිවීමේදී ඊට අදාළ මතක ලිපින තමයි බොහෝ දුරට අරන් යන්නේ ඇඩ්‍රස් බස් වලින්. තුන්වෙනි එක තමයි කන්ට්‍රෝල් බස්, පාලන බසය. ඒකෙන් ගෙනියන්නේ පාලන සංඥා. අපි පාලනය එකකේ සිට පරිගණක අනෙකුත් කොටස් හරහා පාලන සංඥා ගෙන යාම තමයි ඒකෙන් කරන්නේ. ඒක අනිවාර්ය මතක තියාගන්න. මොකද MCQ වෙන්න පුළුවන් ඒකෙන්. අපි ඊට පස්සේ යන් මෙමරි කැෂ් ස්පීඩ්ස් අප් කම්පියුටර් බයි ස්ටෝරින් ඩේටා ද කම්පියුටර් හැස් රීසන්ට්ලි යූස්ඩ්. දෙයර් ආර් ටූ ටයිප්ස් ඔෆ් ඉන්ටර්නල් එක්ස්ටර්නල්. දැන් ඔයාලා පේනවා මෙතන තියෙන ප්‍රධාන මතකය රැම්, ඊට පස්සේ ඉන්ටර්නල් කැෂ් සහ එක්ස්ටර්නල් කැෂ්. අපි දැන් ඉන්ටර්නල් කැෂ් සහ එක්ස්ටර්නල් කැෂ් දෙක බලමු. ඉස්සෙල්ලාම ඉන්ටර්නල් කැෂ් බලලා ඉන්නු. ඒකෙදි ඉෆ් ද කම්පියුටර් කැනට් ෆයින් ඉට් නීඩ්ස් ඉන් ද ඉන්ටර්නල් කැෂ් ඉට් ලුක්ස් ඉන් ද එක්ස්ටර්නල් කැෂ්. දිස් ඊස් යූස්වලි ලොකේටඩ් ඔන් ද මදර් බෝඩ් ඉන් සම් CPU චිප්ස් ද එක්ස්ටර්නල් කැෂ් ඊස් බිල්ටින්. ඒ කියන්නේ දැන් CPU එකෙන් තමයි මේ අපි ඉස්සලාම කියන්නේ අපි දැන් කතා කරා වගේ CPU එකේ ඉස්සලාම සර්ච් කර CPU එකේ තියෙන කැෂ් මෙමරි එකෙන් තමයි ඉස්සලාම බලන්නේ. මට يعني CPU එක බලනවා මට ඕන ඩේටාස් ටික මේකේ තියෙනවද කියලා. ඒක නැති වුනහම තමයි ටග්ගල එලියට ගිහලා එක්ස්ටර්නල් බස් එකේ ඒකෙන් බලනවා. ඒකෙත් නැත්තම් තමයි RAM එකට ආයෙ එන්නේ. RAM එකෙත් නැත්තම් අපව හાર્ඩ් ඩ්‍රයිව් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය ඩේටා ටික ආයෙ RAM එකට කොපි කර ගන්නවා. ඊට පස්සේ RAM එකෙන් එක්ස්ටර්නල් එකට කොපි කර ගන්නවා. එක්ස්ටර්නල් එකෙන් ඉන්ටර්නල් එකට කොපි කර ගන්නවා. ඒ වගේ චූටි ප්‍රොසෙස් එකක් වෙනව උතන. ඊට පස්සේ ඉන්ටර්නල් කැෂ් මෙමරි කියලා කියන්නේ when the computer needs data it first lock in the internal cache. ඊට පස්සේ මේකේ ඉතින් කියන්නේ අර කලින් එකේ තමයි ඉන්ටර්නල් කැෂ් එක තමයි ඉස්සලාම බලන්නේ. ඒ virtual memory. virtual memory කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේක හැම يعني අපි hard drive එකක් දැන් අපි hard drive එකක් ප්ලග් කරපුවාම hard drive එකකින් පොඩි කැලලක් memory විදිහට CPU එකෙන් වෙන් කර ගන්නවා. ඒක වෙන් කරගන්නේ දැන් ඇත්තටම මොනවාරි අපි ලොකු ඇප්ලිකේෂන් එකක් වීඩියෝ එඩිටින් වගේ නැත්නම් ෆොටෝ එඩිටින් වගේ ඇප්ලිකේෂන් එක ලොකු එක සයිස් එකක් රන් කරපුවාම සමහරට අපේ මේකට මදි වෙනවා. මේ අපේ CPU එකට මදි CPU නෙමෙයි RAM එකට ඒක මදි වෙනවා. ඊට පස්සේ ඒකින් කරනවා ඉතින් අර කලින් CPU එක මදි වුණාම ටක් ගාලා ගිහිල්ලා මේ virtual එකෙන් පොඩි memory කියලා memory කොටසක් වෙන් කර ගන්නවා virtual memory කියලා. ඊට පස්සේ ඒකේ data store කරනවා. ඒකත් එතකොට වැඩ කරන්නේ මේ RAM එක විදිහට වැඩ කරනවා. හැබැයි මේක speed මදි. ඒකයි වෙනසකට තියෙන්නේ. අනිත් එක මේක එක නැති වෙනවා කියන්නේ ටක් ගාලා off වෙනවා. අපි දැන් බලමු motherboard වල මොනවද තියෙන ports අනම්මනා කියලා. මදබෝඩ් එක කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙන හැම එකම දාලා තියෙන පොඩි සර්කිට් බෝඩ් එක හැම ඔක්කොම එක්ස්ටර්නල් විදිහට සම්බන්ධ කරලා සර්කිට් බෝඩ් එක. ඊට පස්සේ ද CPU and memory are usually on the motherboard. The other systems may be found directly
on the motherboard or connected to it through a second connection, secondary connection. It was, for example, a sound card can be built into the motherboard or connect through PCI. ඉතින් මද බෝඩ් එක කියලා කියන්නේ ඔය සර්කිට් තමයි. ඉතින් අපි ඔක්කොම හාඩ් ඩ්‍රයිව් හාඩ් ඩිස්ක් එකයි RAM එකයි ඔක්කොම එකතු කරලා පොඩි සර්කිට් බෝඩ් එකක් තමයි සාමාන්‍යයෙන් මද බෝඩ් කියලා කියන්නේ. දැන් මේ තියෙන පරණ මද බෝඩ් එක හොඳ පිච්චර යන තිබෙන හොයා ගන්න. ඊට පස්සේ ටග්ගල් මේක දැම්මා. මේක තමයි ඉතින් සාමාන්‍ය මද බෝඩ් කියලා කියන්නේ හැම එකක්ම ජොයින් වෙලා. ඔක්සිලරි ස්ටෝරේජ් කියලා කියන්නේ අපි වෙනම මද බෝඩ් එකකට ගහන ඒවා. කියන්නේ වෙනම සම්බන්ධ කරනවා කියන්නේ CPU ඒ ටික ඇරෙන්ඩ කියන වෙනම එක්ස්ටර්නල් ගහනවා කියලා කියන්නේ සම්බන්ධ කරනවානේ. එතකොට හාඩ් ඩිස්ක් ඒක තමයි පළවෙනි හාඩ් ඩිස්ක්. අපි ඩේටා අපේ OS එක අනිත් ඩේටා ඔක්කොම සේව් කරන්නේ හාඩ් ඩිස්ක් එකෙන්. ඕල් එතකොට මේ ඔක්කොම ඔප්ෂනල් ඩිවයිසස්. ඔප්ෂනල් කියලා බෙදෙනවා. ඊට පස්සේ ෆ්ලොෆි ඩිස්ක් ඒ වගේ තියෙනවා. හාඩ් ඩිස්ක් එකේ ඕල් ස්ටෑන්ඩ් ලෝන් PCs have in built-in hard disk typically capacity for Pentium PC in 40 GB minus used for storing software including operating system. හරි මේ ටික වල දන්නවත් ඇති වැඩිටින් කියන්න දෙයක් නැහැ. floppy disk කියන්නේ දැන් පාවිච්චිෙම නැහැ අත්තම කිව්වොත්. ඕකත් ඉස්සර අපි pen drive වගේ පාවිච්චි කරපු එකක් තමයි. data ටික store කරලා ඊට පස්සේ පාවිච්චි කරනවා. මේකේ capacity එක උඩරිම වගේ තිබ්බේ 1.44 Mbps. right mb megabyte sorry මේ mbps නෙමෙයි mb. ඊට පස්සේ cd rom. ඊට පස්සේ මේ cd rom වල බොහෝ දොඩට 700 mb mega mb තමයි ආවේ. ඊට වැඩිය නම් ආවේ නැහැ. ඊට පස්සේ ආවේ dvd. ඊට පස්සේ ආවේ blu ray disk නම් මනම් ආවා. ඊට පස්සේ zip disk කියලා ආවා. ඒව නම් ගොඩක් දැම්ම නැහැ ඇත්තම පාවිච්චි. ඊට පස්සේ power supply an electric transform regulator electric කියන්නේ current එකට power supply එක දෙන එක තමයි power supply කියලා කියන්නේ. ඒක පොඩි transformer එකක් එහෙම ඇතුලේ තියෙනවා. ඒ වගේ පොඩි අර පොඩි gadget එකක් තියෙනවා ඒකට වෙනම. හාඩ් ඩිස්ක් අපි කතා කරා. ඔපරේටිං සිස්ටම් දිස් ඉස් ද බේසික් සොෆ්ට්වෙයා දැට් ඇලවස් ද යූසර්ස් ටු ඉන්ටර්ෆේස් විත් ද කම්පියුටර්. කම්පියුටර් එකයි අපි අතර සම්බන්ධය ගොඩනගන්නේ ඔපරේටිං සිස්ටම් වලින්. ඊට පස්සේ බලමු IDE කන්ට්‍රෝලර්. දිස් ඉස් ද ප්‍රයිමරි ඉන්ටර්ෆේස් ෆෝ ද හාඩ් ඩ්‍රයිව් CD ROM and floppy disk. හරි එතකොට මේක ප්‍රයිමරි ඉන්ටර්ෆේස් ෆෝ ද හාඩ් ඩිස්ක් එකටයි CD එකටයි floppy disk එකටයි. There's PCI bus, the mangari bus ke gana kiwa. The most common way to connect additional component to the computer, PCI uses a series of slots on the motherboard that PCI cards plug into. Right? Itu bus se thim additional details tika man dala dino oyala kiyawanda. AGP medi okoma additional details oyala exam ekak nan ona wenna habai dema danagena inda. AGP accelerated graphics port is very high speed connection used by the graphics card to interface with computer. Right? For graphics scene එකක් එතන තියෙන්නේ. ඊට පස්සේ sound card, this is used by the computer to record and play audio by converting audio signal audio sound into digital information and back again. ඔයාලා මේ අපි sound card ගැන කතා කරා, output devices කතා කරද්දී ඒක හොඳට විස්තරයක් කරා. ඒක බලලා නැත්නම් ඒක output devices කියලා video එක බලන්න. ඊට පස්සේ graphic cards. This translate image data from the computer into format that can be displayed by monitor. Again graphic card වලින් කරන්නේ දැන් computer එක අපිට ඉස්සලා computer එකෙන් අපිට දෙන output එක මොනවා CPU එකෙන් දෙන output එක digital එක. ඒ digital එක හඳුනාගෙන ඒක ලස්සනට අපිට paint කියන අපිට user interface එක ලස්සන interface එකක් හදාන්නේ graphic card වලින්. ඒකයි graphic card වැඩ ගොඩක් වැදගත් වෙන්නේ. ඒක නැහැ කියන්නේ computer පාවිච්චි කරන්න බෑ වගේ. නිකන් අර black and white වෙනවා. ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. පස්සේ බලමු ports ටික. හරි parallel ports සමාන්තර port කියලා කියන්නේ ඒකට ඒකෙන් වෙන්නේ ගොඩක් pin අපි මේ printers ඉස්සරහ අපු printers ආය scanners වගේ ඒවා සම්බන්ධ කරන scanners නම් නැහැ. බොහෝ දොට printer තමයි සම්බන්ධ කරන්නේ ඒකෙන්. ඊට පස්සේ serial port සහ USB port. serial ports බලමු. considered to be one of the most basic external connection to a computer, the serial ports has been an integral part of the most computer for more than 20 years. Right? අවුරුදු 20 කට වඩා මේක තියෙනවා. හැබැයි දැන් නම් ඉතින් ඇත්තරම නැහැ. පාවිච්චි ඔක්කොම USB වලට මාරුණා. USB එක USB type C එක යන්නේ. ඒකින්ද serial port නැහැ. Although many of the newer system have done away with
the serial port completely in favor of USB. Right, monkey pragama ayilla thiyenne. Most modems still use the serial ports as do some printers. Modem wala saha printers wala meka pawichchi wenawa. Anith ekak PDAs and digital cameras. E wala serial ports pawichchi wenawa tama me pawichchi yana computer ekak sambandhaya godana ganna. ඊට පස්සේ parallel ports. මම කලින් කිව්වා වගේ printer සම්බන්ධ කරන්නේ මේකෙන් scanners. ඊට පස්සේ CD burners. CD burners කියලා කියන්නේ අර අපි දැන් නම් අඩුයි. ඒ කියන්නේ අපි ওই film දැන් ඉස්සර තිබ්බා. අපි දැන් film එකක් අනම්ම නැහැ. කියන්නේ film CD න් ඉස්සර බැලුවේ. දැන් අපි internet එකෙන් බලනවා නැත්නම් download Telegram එකෙන් download කරලා ගන්නවානේ. ඉතින් මේ අර CD burn වෙලා යනවා කියන්නේ burn කියන්නේ CD එකට අර data ටික copy කරලා එන්නේ CD burners වලින්. ඊට පස්සේ external hard drives දැන් නම් ඔක්කොම USB වලට මාරු වෙලා external hard drives තියෙන USB-C සහ USB 3.0 වෙච්චවා දැන් නම් සමාජය මම දැකලත් නැහැ ඇත්තටම. ඊට පස්සේ ලොම් මේගා zip removal drivers i network network adapters කියනවා i tape backup drivers right parallel port වල මේවා තමයි සම්බන්ධ කරන්නේ. මේ වගේන වැඩි දැනුමක් තියාගන්න බෑ මේ සාමාන්‍ය මේ මොනවද සම්බන්ධ වෙන්නේ මේකෙන් වෙන කාර්ය මොකක්ද කියලා විතර මතක තියාගත්තොත් ඇති. ඊට පස්සේ අපි බලමු USB මගේ මේ නෝට් එකේ පොඩ ලස්සන හදුවා හැබැයි මොකක් හරි වෙලා ආයේ අප්සෙට් වුණා මේ කැලල. The goal of USB is to end all of these headaches. හරි දැන් මම කලින් කිව්වා වගේ අපි දැන් ඔක්කොම අපි කතා කරපු ඔක්කොම ports ටික විසි කරලා දාලා US PS2 serial ports parallel ports ඔක්කොම ඒවා ටික විසි කරලා දාලා දැන් ඇවිල්ලා තියෙන USB සහ USB-C. ඒතකොට අරවට දැන් මාක් කරන දැන් මාක් කර තියෙන මේකට මේකේ අයි විශේෂත්වය කියන්නේ plug and play තාක්ෂණය තියෙන හින්දා ආයෙ මේ drivers එහෙම automatic දැන් අරව අපි සමාන්තර port වලින් එහෙම සම්බන්ධ කරා කියන අපි drivers වෙනම දාන්න ඕනේ නැත්නම් පරිගණකයට හඳුන ගන්න බැරි වෙනවා. හැබැයි මේකෙන් පුළුවන් ටක් ගාලා drivers උත් automatic install කර ගන්න. ඉතින් the universal serial bus gives you a single stable standardized easy to use way to connect up to 127 devices to a computer. එක يعني එක USB එකකින් පුළුවන්ලු එක devices 127ක් සම්බන්ධ කරන්න. Just about every peripheral made now comes with a USB version. Right? ඔක්කොම ඉතින් දැන් USB කියලා තියෙනවා කියලා තමයි ඔකෙන් කියන්නේ. A sample list of USB devices that you can buy today. ඔය ඔක්කොම ඔයදින් කියවන ඔයාලටම තේරෙනවා මොන මොන devices ඔක්කොම USB වලින් තියෙනවා. Connecting a USB device to a computer is simple. දැක්කද simple. ටංගාලා සම්බන්ධ කරන්න තියෙන. You find the USB connector on the back of the machine, your machine and plug the USB connector into it. Right? මේකේදී මේ තියෙන්නේ the rectangle socket is a typical USB socket on the back of a PC. මේකත් USB වර්ගයක්. මේක තාම හැබැයි පාවිච්චි වෙනවා මේ printers වල. සාමාන්‍ය laser printers සහ මේ අනිත් ඒවා පාවිච්චි කරනවා. يعني මම කියන්නේ USB එක දැන් මෙතන කොටස් දෙකක් තියෙනවානේ. typical B connection කියලා උඩ තියෙනවානේ. ඒක අපි සම්බන්ධ කරන්නේ printerයට. සහ USB කියන පල්ලෙහා තියෙන කොටුවර තියෙන USB A කියන මේක සම්බන්ධ කරන්නේ computer එකට. computer එකේ motherboard එකට තමයි ඒක සම්බන්ධ කරන්නේ. මේක ඉතින් තාම printers වල නම් මනම් තාම තියෙනවා. I input and output device අපි ඉතින් මේ ටික ඔක්කොම බලලා තියෙනවා. මම ආයෙ වලට නිකන් මතක් කරන්න තමයි දැම්මේ. මේ ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. keyboard වර්ග අපි බලුවා, keyboard layout ටික බලුවා, mouse වර්ග, mouse trackball අනම්ම නම්, barcode reader, scanners, output devices, plotters කියන්නේ printer එකක්. ඒ වගේ ඔක්කොම බලුවා. ඊට පස්සේ the power supply converts the whole outlet power into DC power. අපි ඔයාලා දැන් මට මතක හැටියට අපි 9 වසරෙන් යනම ඉගෙන ගන්නවා ප්‍රායෝගික විද්‍යාවෙන් දන්න නැත්නම් සයන්ස් එකෙන් දන්න ඔය DC power AC power කියලා. DC power AC power කියලා කියන්නේ සාමාන්‍ය ඇනලොග් වගේ අපි කතා කරද්දී අපි voice එක recognize කර ගන්නවා වගේ ඒ වගේ ඇනලොග් power system එකක් තියෙන. ඒක පරිගණකයකට දරන්න බෑ. මොකද ඒ වගේ ඇනලොග් කියන උඩයට යන රේඛාව දිගේ. ඒතකොට ඒක ඇවිල්ලා අපි පරිගණකයට එනවා කියන්නේ වෙලාවකට අඩු වෙනවා, වෙලාවකට වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒතකොට එහෙම වුණොත් එහෙම පරිගණකය පිච්චෙනවා. ඒක හින්දා පරිගණකය සපෝට් කරන්නේ සාමාන්‍ය ගොඩක් ඩිජිටල් ඩිවයිසස් සපෝට් කරන්නේ DC power. ඒතකොට ඒ DC power එක
දෙන එක තමයි පවර් සප්ලයි කියලා කියන්නේ AC පවර් එක හරහා DC පවර්. DC පවර් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම කෙලින් ඉරක් වගේ තමයි බොහෝ දුරට යන්නේ. කෙලින් ඉරක් වගේ යනවා. එතකොට ඒක තමයි DC පවර් කියලා කියන්නේ. සම් එක්ස්ටර්නල් පෙරිෆෙරල්. එතකොට ඒකේ වැඩිවීම අඩුවීම නැහැ. සාමාන්‍ය ගානට යනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ මැෂින් එකට. AC පවර් එහෙම කෙලින්ම දුන්නා කියන්නේ පිච්චෙනවා. තමයි ඩාං ඩාං කරලා පිච්චෙනවා. ඊට පස්සේ ලර්නින් අබවුට් නෙට්වර්ක්ස්. ඉතින් නෙට්වර්ක් ගැන අපි නිකන් ලාවට බලමු. මේවත් ඔයාලා දැනගන්න මොකද මේකේ අර නෙට්වර්ක් වර්ග තියෙනවානේ මේ මෑෂ් කියයි අර වගේ ස්ටාර් කියයි ඒවා එහෙම පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ ප්‍රශ්න එන්න පුළුවන් මට මතකෙට ඕන ඕනම සැරේ කියන්නේ හය එළවලු එළවලන්න හයිලි ප්‍රශ්න වගේ ඉන්නේ නෙට්වර්ක් මට මතක හැටියට හරි දන්නේ මොනාර නෙට්වර්ක් දැලක් වගේ මොකක් අදින් අඳින් දෙනවා ලර්නින් අබවුට් නෙට්වර්ක් අපි මේවා ඉස්සරහට 6 වෙනි පාඩේම වගේ බලමු right so now we are on local area network computers and peripheral located close to each other මේකෙදි වෙන්නේ වැඩි ඕනේ නැහැ වැඩි හිතන්න එපා කම්පියුටර් දෙකක් ගන්න අරගෙන network cable තියෙන RJ45 cable දෙක click join කරාම වෙන්නේ ඔය LAN local area network එක තමයි ඒක තමයි simpleම way build up කරන එක ඊට පස්සේ ඉතින් van wide area network more than one LAN connected together තොර මේකෙදි LAN දෙක තුනක් වගේ join වෙනවා පොඩි area එකක් සාමාන්‍යයෙන් කියනවා නම් අපි ඔෆිස් එකක් වගේ ඔෆිස් එකේ computer 10ක් බහලක් තියෙනවා එතකොට ඒක ඔක්කොම join කරනවා ඒක මේ LAN වෙන එකේ වාසිය කියන්නේ අපි මේ LAN ඔක්කොම එක ඔක්කොම computer එක system එකට සම්බන්ධ කර එක network කරපුවාම අපිට use කරන්න පුළුවන් එක කියන්නේ printer එකක් හැමෝටම. එතකොට මට මගේ දැන් මම මට machine එකක් තියෙනවනේ මම මගේ machine එකෙන් print එක දුන්නාම අර දුරින් තියෙන printer එකෙන් print වෙනවා. right එතකොට තව එක්කෙනෙක්ට ඕන නම් එයාට print කරන්න පුළුවන්. ඒ වගේ අර අපිට මේ කියන්නේ එතකොට එක එක්කෙනාට තනිතනින් printer ගන්න ඕන වෙන්නේ නැහැ. තව අනිත් එක දැන් එක එක්කෙනාට message හරි file හරි share කරන්න ඕන නම් tag ගාලා මේ pen drive නම් ඕන වෙන්නේ. tag ගාලා මෙයාගේ එයාගේ IP address එක ගහලා එයාට යවනවා direct. හරි ඒ වගේ ගොඩක් වැඩ simple. දැන් මං උනත් ගෙදර මට මැෂින් එකක් තියෙනවා මං ඒක දෙකටම සම්බන්ධ කරලා තියෙන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් වලින් කියන කේබල් වලින් Wi-Fi වලින් එතකොට Wi-Fi කියන්නේ මම folder එකක් හදලා තියෙනවා මගේ මැෂින් එකකින් එතකොට අරකිත් folder එකක් හදලා තියෙනවා මේ folder එකට මං මගේ අනිත් මැෂින් එකකින් දාපුවාම අනිත් එකේ මට අර folder එක ගන්න පුළුවන් වැඩේ සිම්පල් ඔය pen drive අනම්මනම් ඕන වෙන්නේම නැහැ ඒක නේ ඔයාලට වීඩියෝ එකක් ඕන නම් මං කරන්න comment එකේ දාන්න කවුරු හරි ඕන වුණොත් පස්සේ බලමු මේදා සලපොඩ බිසි මං ප්‍රීලාක කරලා දාන්න ඊට පස්සේ මං තව මේ වීඩියෝ සීරීස් එකක් කරන්න ඉන්නවා මේ අපිට ස්ටුඩන්ට් විදියට ඕන නේ වෙබ්සයිට් ටික ඒකත් ඔයාලා බලන්න ඉගෙන ඕන නේ ඔයාලට ඕන අවශ්‍ය මොන හරි වීඩියෝ ඕන ඕන නම් කමෙන්ට් එකේ දාන්න මං කරන්න ට්‍රයි කරන්න රයිට් VLAN wireless local area network right computers and peripherals that use high frequency VLAN කියලා කියන්නේ මෙහෙමයි ඉතින් ගොඩක් සාමාන්‍ය ලෝකල් wide area network කියලා කියන්නේ සාමාන්‍ය area එකක් campus එකක් ලොකු වගේ ලොකු ඉස්කෝලක් ඒ වගේ එකක් VLAN කියලා කියන්නේ අන්තර්ජාලයට තමයි බොහෝ දුරට කියන්නේ මොකද ඔක්කොම ලෝකෙම ඔක්කොම join වෙලා ඉන්නේ එකම system එකකනේ දැන් මේ ඉඳන් උනත් අපි වෙන ඕනම server එකක් computer එකක් personal computer එකක් access කරන්න බැරි උනත් තව එක්කෙනෙක්ගේ server එකක් නම් නැගේ access කරනවා නම් ඒකට තමයි කියන්නේ VLAN කියලා devices computers and peripherals that use high frequency wave instead of wire දැන් ඉතින් wireless wifi දෙනවා මම කලින් කිව්වා වගේ describe VLANs connected using standard radio frequency wifi වල පාවිච්චින්නේ radio frequency radio තරංග right අපි ඉස්සර PAN කියලා දෙනවා personal area network මේකද මම හිතන්නේ මම ගොඩ නැගුවේ PAN PAN එකක් වෙන්න තියෙන LAN එකක් නෙවෙයි A network that allows two or more devices located close to each other to communicate or to connect a device to the internet. Infrared technology සහ Bluetooth technology වල මේ දෙකක් තියෙනවා. ඒ ටික අපි ඉස්සරහට බලමු. තව තියෙනවා මේ ඔක්කොම වල කියව ගන්න WiMAX කියලා ගිය ඔය ඔයගෙ තියෙන වෙන ගොඩක්. ඔක්කොම ඕන වෙන්නේ ඔය මං දාලා දීපු ටික බලාගත්ත නම් ඇති. Learning about networks. දැන් මෙහෙමයි මං කලින් කිව්වනේ දැන් එක පරිගණකයෙන් data යවනවා
බොහෝදුරට මෝඩම්මයක් කරා යවන්නේ. මෝඩම්මයක් කියලා කියන්නේ දැන් උතන මෝඩම්මයක් හරි රවුටර් එකක් හරි කියලා ගන්න පුළුවන්. යවන්නේ ඩිජිටල් සිග්නල්. දැන් සෙන්ඩ් කරද්දි මම මෙතනින් යවන්නේ ඩිජිටල් කම්පියුටර් එක ඕනම තැනක අවුට්පුට් එකක් වෙන්නේ ඩිජිටල් සිග්නල්. ඒ ඩිජිටල් සිග්නල් එක අරන් ගිහිල්ලා ඇනලොග් මොඩම් එකකින් මාරු කරනවා. මොඩම් කියන්නේ දන්නවනේ, ඩිජිටල් සිග්නල් ඇනලොග් කරනවා, ඇනලොග් සිග්නල් ඩිජිටල් කරනවා. දැන් රවුටර් එකත් කරන්නේ ඒ සීන් එකම තමයි. ඊට පස්සේ හැබැයි ඔය ඩිජිටල් සහ ඇනලොග් මේ ඒ දෙක වෙනස් ඒ වෙනස කරන්නේ බොහෝ දුරට මොඩම් එකෙන් විතරයි. රවුටරෙන් කරන්නේ මේ වයර්ලස් නේ, කියන්නේ වයර්ලස් ලින් කරන්නේ. මොඩම් එකෙන් අපි කරන්නේ ෆෝන් එක, දැන් SLT උනත් SLT බ්‍රෝඩ් බෑන්ඩ් වයර් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔයාලට, ඒකෙන් SLT සිග්නල් ෆෝන් එකෙන් අපිට වයිෆයි එක දෙන්නේ, කියන්නේ ෆෝන් එක අරන් ආවිලා අපිට ගහනවා රවුටරයට. එතකොට ඒක රවුටරයක් කියලා කියන්න බෑ, එතන මොඩම් එකක් තියෙනවා. බ්‍රෝඩ් බෑන්ඩ් එකක් කියලා මොඩම් එකක්. ඊට පස්සේ අපි අර වයර් එක අරකට ගහපුවාම මේකෙන් අපිට වයිෆයි සිග්නල් එනවා. ඒ වගේ එතන මොඩම් එකක් තියෙනවා. එතකොට ඩිජිටල් සිග්නල් ඇනලොග් කරන්නේ මොඩම් එකකින්, ඇනලොග් සිග්නල් ඩිජිටල් කරන්නේත් මොඩම් එකකින්. ඒක මතක තියාගන්න, රවුටරය එකකින් නෙවෙයි. ඇනලොග් සිග්නල් වලින් ගිහිල්ලා එනම කේබල් වලින් මෙහා පැත්තේ රිසීව් වෙනවා. සිම්පල්ම ජොබ් එක. ලර්නින් අබවුට් සෙකියුරිටි ත්‍රෙට්ස්. සෙකියුරිටි අපි බලමු. රිෆර්ස් ටු ද ස්ටෙප්ස් අ කම්පියුටර් ඕනර් ටේක්ස් ටු ප්‍රිවෙන්ට්. අපි ගොඩක් දුරට වෛරස් කාඩ් දාන්නේ, වෛරස් ගාඩ් දාන්නෙත් කාඩ් කියලා නේ අපි කියන්නේ. ඇත්තම කියනවා වෛරස් ගාඩ්, GUARD. අපි කාඩ් කියලා පුරුදු වෙලා වෛරස් කාඩ් දාන්න. ඉතින් මේ ත්‍රෙට්ස් වලින් ආරක්ෂා වෙන්න තමයි වෛරස් කාඩ් දාපුවාම, වෛරස් කාඩ් එක දාපුවාම අපි පරිගණකයට ෆයර්වෝල් එකක් බිල්ඩ් කරගන්නවා. يعني තියෙනවා බොහෝ දුරට අපි හැම පරිගණක තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් ස්ට්‍රෙන් කරනවා. يعني අපි පරිගණකයට එන වෛරස් හඳුනගෙන තියෙන එක වෛරස් කාඩින් කරන්නේ බොහෝ දුරට මෙහෙම. දැන් ලෝකෙම හඳුනගෙන තියෙනවානේ සාමාන්‍යයෙන් IT කරන කට්ටිය ඕනම කෙනෙක් හඳුන ගන්නවා මේක වෛරස්යක් කියලා හඳුන ගන්නවා. දැන් අපේ ඇඟ හඳුනගන්නේ දැන් පොඩි කාලේ පැපොලාවට පස්සේ එන්නේ නැහැනේ. මොකද ඇතුලේ තියෙන අර රතුරු දිනාන සුදුරු දන කියලා තියෙනවා. ඒකෙන් හඳුන ගන්නවානේ මේක කලින් ආපු වෛරසයක්. මේකට ඇන්ටිබයොටික් හදා ගන්නවානේ. ඒ වගේ තමයි වෛරස් කාඩු. ඒතොර ලෝකේ තියෙන වෛරස් ටික හඳුනගෙන ඒ ටික අර ඇන්ටිබයොටික් හදලා තමයි වෛරස් කාඩ් වල ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් අපි පරිගණකයට එහෙම එකක් ඉන්ස්ටෝල් වුණා කියන්නේ ටක් ගාලා පරිගණකයෙන් කරනවා මේක වෛරස් එකක්, මේ ඩිලීට් කරලා දාමු කියලා ඩිලීට් කරනවා. ඒතොර ඒ වගේ හඳුන ගන්න මේ බැරි බැරි වුණොත් තමයි කෙලවිලා යන්නේ. ඒකට තමයි වෛරස් කාඩ් දන්නවා නම් ඔය ක්‍රැක් කරපුව අනිවාර්යෙන් දාන්න එපා. මොකද ඒවා අප්ඩේට් වෙන්නේ නැහැ නේ. දැන් වෛරස් කාඩ් එකක් ගාඩ් එකක් දානවා නම් ඔය කම්පියුටර් එක අනිවාර්යෙන් බයි කරලා දාන්න. සල්ලි ගියට කමන්න, පරිගණක ආරක්ෂා වෙනවා. රුපියල් 10 2000 යන්නේ. නැත්නම් ඔක ෆෝමට් කරන්න ගියත් කඩෙන් ගන්නවනේ 10 2000. ඉතින් ඔය ඩේටා ටික එතකොට ඩේටා ටික පරිස්සමින් තියනවා. වෛරස් කාඩ් ගන්නවා නම් අනිවාර්යයෙන්ම සල්ලි දීලා ගන්න. මොකද ඒක හැමදාම අප්ඩේට් වෙනවා. මේ හැමදාම අප්ඩේට් වෙනවා. හැමදාම යාලා මොන හරි බග්ස් තිබ්බොත් අනම ඔක්කොම අප්ඩේට් කරලා යනවා. හැබැයි වෛරස් කාඩ් යූස් කරන්න තව ට්‍රික්ස් එකකුත් තියෙනවා. ඒක තමයි ඔයාලගේ වින්ඩෝස් 10 11 අනම් අනන්නම් 7 වල බෑ. ගිහිල්ලා ගන්න ඊසෙට්. ඊසෙට් කියලා දන්නවනේ අර වෛරස් කාඩ් රොබෝ කෙනෙක් ඉන්න ඉස්සරහා. ඒකේ 30 ඩේස් ට්‍රයල් එකක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයාලා ෆුල් ෆන්ක්ෂන් කියන එයාලා දෙනවා. ෆුල් ෆන්ක්ෂන් පාවිච්චි කරන්න පුළුවන් 30 ඩේස් ට්‍රයල් එකක්. එතකොට ඒක ගන්න එක ඔයාලා ලාභයි. මාසෙන් මාසෙට මාරු කරන්න තියෙනවා. මාසෙන් මාසෙට ඊමේල් එක මාරු කරලා ඉන්ස්ටෝල් කරා නම් ආයෙ ඔයාලට ෆුල් ෆන්ක්ෂන් එනවා. වෛරස් කාඩ් එකක් ගන්න ඕනේ නැහැ. ඒ වගේ චුටි හොර වැඩ කරන්න, මාත්‍ය වැඩ කරන්න, නිකන් බොරුවට සල්ලි වේදන් ගන්න ඕන නැහැ. එතකොට ඒක පිස්සු ඒක කරදරයක් කියලා හින්දා කට්ටිය ඔය සල්ලි දීලා ගන්න. ඒකෙන් කැස්පර්ස්කි දෙනවා. ඒ වගේ කිසි අවුලක් නැහැ. මේ වැඩේ කරන්න මේ බොහෝ දොඩ කොල්ලෝ හැමෝ ගොඩක් කරන්නේ මේ වැඩේ තමයි. මාත් කරන්නේ ඒක අපිත් කරනවා. ට්‍රයි කරලා බලන්න. ඊ සෙට් එකට ගිහින් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා මේල් එකෙන් අප්ඩේට් කර කර ඉන්න. මේල් එක යන මාසෙ ඉවර වෙද්දී ඒක ඩිලීට් කරලා දාලා ආයෙක අලුතෙන් ඩවුන්ලෝඩ් කරලා වෙන මේල් එකක් දෙන්න. මාසෙ මාසෙට ගොඩ ෆුල් එකෙන් ඒකෙන් ෆුල් ඔප්ෂන් දෙනවා වෛරස් කාඩ් එකට. එහෙනම් කිසි බය වෙන දෙයක් නැහැ. සෙකියුරිටි සෙකියුරිටි දැන් ඉස්සරහට ලර්නින් අබවුට් සෙකියුරිටි ත්‍රෙට්ස් මෝල්වෙයා වෛරස් මේ ටික ඔයාලා දන්නවා. ඉතින් මෝල්වෙයා කියලා කියන්නේ ඩිස්ක්‍රයිබ්ස් එනි ප්‍රෝග්‍රෑම් දැට් ඊස් ඉන්ටෙන්ඩෙඩ් ටු කෝස් හාම් ඔර් කන්වේ ඉන්ෆර්මේෂන් ටු අදර්ස් විතවුට් ද ඕනර්ස් පර්මිෂන්. මේකෙන් බොහෝ දුරට මෝල්වෙයා වෛරස් සහ තව වෛරස් ජා තියෙනවා මේ ස්පෑම් මේල් වල. ගොඩක් ඔයාලට වට්සප් වල ලිංක්ෂා වෙනවානේ මේ රුපියල් GB 2ක් දෙන්න ෆ්‍රී වරෙන්
මෙහෙම මෙහෙම ඔෆර් තියෙනවා මේක ක්ලික් කරපන් මෙහෙම iPhone එක දිනා ගනින් අනම් මනම් කියලා එනවා ඔය ගොඩක් ක්ලික් කරන්න යන්න එපා මොකද ඔයා ක්ලික් කරපු ගමන් ඔයාගේ data එයාලට යනවා ටං ගාලා access කරන්න පුළුවන් සමහර ඔයාලා දෙන්නේ permission එක එයාලට අපි data access කරන්න ඒ හින්දා ක්ලික් කරන්න මෙපා දන්නේ නැති ඒවා මේල් වල මේල් මේල් එනවා හැමෝටම ප්‍රොමෝෂන් මේල් කියලා ඒකෙත් ඔය spam වලට එහෙම ගිහිල්ලා ඒවා තියෙනවා බලන්නත් එපා ක්ලික් කරන්නත් එපා ඒකෙත් තියෙන ඔයගේ වතම ඒක ක්ලික් කරාට පස්සේ වෛරස් ආවට පස්සේ මොනවත් කරන්න බෑ වෛරස් එන්න කලින් ඔය දාන වෛරස් කාඩ් එහෙම දාගෙන තියාගන්න මොකද වෛරස් ආපු කම්පියුටර් එකට වෛරස් දැම්ම කියන්නේ ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ right viruses harmful program that instruct your computer to perform destructive activities such as erasing a disk file ඔව් බොහෝ දුරට වෛරස් ආවා කියලා හඳුනගන්න පුළුවන් ඔයාලගේ පරිගණකයේ තියෙන datas delete වෙනවා නම් නැත්තම් ඔයාලා කරන්න ඇති වැඩක් ඒකෙන් ඔටෝමැටික් වෙනවා නම් දැන් උදාහරණ ගේනවා නම් ඉස්සර අපේ වෛරස් જાතියක් තියෙනවා ඒකෙන් ඩෙස්ක්ටොප් එකේ තියෙන icon ඔක්කොම ලොකු කරනවා දැන් අපි සාමාන්‍යයෙන් view එක small ද කියලා දාලා තිබ්බනම් මූ ඇවිල්ලා උට ඕන විදියට ලොකු කරලා තියෙනවා ඒතකොට ඩෙස්ක්ටොප් එක උදේ ඔන් කරද්දි නිකන් ඔක්කොම ලොකු ලොකු බෝල බෝල ගෙඩි වගේ හැමතැනම icon පේරලා ඒක ඒක එක જાතිය වෛරසයක් දැන් නම් ඒව නැහැ ඒවා දැන් ගොඩක් දුරට අඩුයි ඒ වගේ ඔයාලගෙන් අනුදැනීමකින් තොරව මොන හරි වෙනවා නම් ඔටෝමැටික් පරිස්සමෙන් ඉන්න වෛරසයක් වෙන්න පුළුවන් ඉතින් ඇන්ටි වෛරස් පාවිච්චි කරන හොඳ ඇන්ටි වෛරස් එකක් තමයි මං කියපු අර ඊ සෙට් එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න මාසෙ මාසෙට ඊමේල් එක වෙනස් කර කර වැඩේ සිම්පල් නැත්තම් ගත්තත් කමන්නේ ඔයාලා කැමත්ත ඊට පස්සේ ලර්නින් අබවුට් සිකියුරිටි ත්‍රෙට්ස් ආ තවයි ඉගෙන තියෙන්නේ ස්පයිවෙයර් මේකෙන් බොහෝ දුරට ඔයාලගේ ඩේටා ට්‍රැක් කරනවා ඔයාලව මං මම මොනවද කරන්නේ මම මොනවද සර්ච් කරන්නේ මට ඕනේ මොනවද ඒවා තමයි මේකෙන් හානියක් කියන්නේ නැහැ හැබැයි ඔයාලගේ දැන් අපි දැන් උදාහරණට Google වල ගිහිල්ලා ගහනවා කියන්නේ ඔක මොන හරි මේ භාණ්ඩයක් මං ෆෝන් එක බලනවා කියන්නේ ඔක දැන් ඉතින් මං ඒක සර්ච් කරනවා දරාස් යනවා AliExpress යනවා eBay යනවා හැම එකටම ගිහිල්ලා Amazon එකට ගිහිල්ලා බලනවා ඒතකොට ෆෝන් ජාති වල මම බලනවා එතකොට මේ spyware වලින් බොහෝ දුරට කරන්නේ මගේ වෙබ්සයිට් එකේ තියෙනවා details හොරකම් කරනවා ඒ කියන්නේ උන් අපි මගේ details ටික බලලා මූ මොනවාද මුට මොනවාද ඕන වෙලා තියෙන්නේ ඒවා ටික බලනවා ට්‍රැක් කරනවා මාව ඊට පස්සේ මට ඒවට ඒවා ටික විකුණනවා මේ කම්පනිස් වලට කම්පනිස් වලට විකුණුවාට පස්සේ උන්ගෙන් අපිට එනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ ඇඩ්වෙයා කියන්නේ ඒ වගේ જાතියක් තමයි ඇඩ්වෙයා කියලා අපි පස්සේ බලන්නේ ඒතකොට උන්ගෙත් මේ ඒ වගේ ඒවා ඩීටේල්ස් ඒ කියන්නේ අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එනවා ආ මෙතන ෆෝන් එකක් තියෙනවා ගණ්ඩ ගණන් අඩුයි අනම් මනම් කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එවන්න එහෙමත් කරනවා නැත්තම් ස්පයිවෙයා වලින් වෙන එවත් කරනවා බොහෝ බොහෝ දොරට තියෙනවා ඒක ගොඩක් දොරට තියෙන ඔක්කොම වෛරස් ජාති කියලා මතක තියාගන්න. ඒතකොට වෛරස් කාඩ් එකකින් දාන්න එක මේ ඔක්කොම නැති කර ගන්න පුළුවන්. රයිට්. අපි බලමු මොනවද මම නෝට් එකේ ලියලා තියෙන්නේ කියලා. Programs contained with other programs that track a computer user's internet usage and send this data back to the company or person that created it. Usually installed without the computer user's permission or knowledge. Anti-spyware software detects spyware and deletes them. බොහෝදුරට මේ වැඩේ කරන්නේ Google. මොකද Google නේ අපි කොට පාවිච්චි කරන්නේ උන් අපේ ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්නම අපේ ඩීටේල්ස් ගන්නවා. මූ මොකද බලන්නේ මූ මොනවද සර්ච් කරන්නේ. අනිත් ඒ Facebook කාරය. උනුත් අපි ට්‍රැක් කරනවා අපි ඉන්නේ කොහෙද අනම්මන. ඉන්න පරිසරෙම ඉන්න. Adware software installed with another program. මේක බොහෝදුරට ඔයාලා වෙබ්සයිට් වල දැකලා තියෙන Adware එකෙන් මුන්ට මේ සල්ලි හම්බ කරන්න අපි ලොකු කරදරයක දානවා දැන් මන් මොකරි ෆයිල් හිපු හරි වෙබ්සයිට් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරද්දී ඌ හැම සැරේම අහනවා ඔයාට මේ අවාස් වෛරස් කාඩ් එක ඕනේද ඒකත් ඩවුන්ලෝඩ් කරනවා ඌ ඔටෝමැටික් ඩවුන්ලෝඩ් කරනවා අපි අර ටික් එකක් දාලා දෙනවා පොඩි ටික් එකක් ඒක දැක්කේ නැත්තම් අපි කියන ඒක අපි ටික් එක නැති කරේ ටික් එක නැති කරේ නැත්තම් ඔටෝමැටික් අපි ඩවුන්ලෝඩ් කරන්න දානවා ඌ අපිට ඕනේ කියලා හිතලා ඒ වගේ අපි ආදරෙන් බලාගන්න සෙට් එකකුත් ඉන්නවා ඒකින්ද පරිසමෙන් ඒවා ඕන නැතිව ඩවුන්ලෝඩ් කරන්න එපා. ඒතකොට ඒ වගේ උන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරන්න අපිව බිල්ලට තියනවා. රයිට්. ජෙනරේට්ස් ඇඩ්වර්ටයිස්මන්ටින් රෙවෙනියු ඇඩ්වර්ටයිසිං රෙවෙනියු ෆෝර් ද ප්‍රෝග්‍රෑම්ස් ක්‍රියේටඩ් බයි ඩිස්ප්ලේයිං ටාගටඩ් ඇඩ්ස් ටු ද ප්‍රෝග්‍රෑම් යූසර්. රයිට්. ඒ වගේ සිම්පල් ඩීටේල්ස් ටික. ඉස්සරහට බලමු ෆයර්වෝල්. ෆයර්වෝල් එකෙන් බොහෝ දුරට අපිව ආරක්ෂා කරනවා මම කලින් උත් කිව්වා වගේ. ප්‍රිවෙන්ට්ස් අදර් කම්පියුටර්ස් ඔන් ද ඉන්ටර්නෙට් ෆ්‍රොම් ඇක්සෙසිං. වෙනත් එවුන් අපේ ඒවට ෆයර්වෝල් බ්‍රීච් වෙනා කියලා අපි කියන්නේ දැන් ඕනම දැන් රවුට් මේකේ තියෙන ෆයර්වෝල් තියෙන්නේ රවුටර් වල නැත්තම් මොඩම් වල එහෙම තමයි තියෙන්නේ
ෆයිවෝල් එක බ්‍රීච් කරාගන්න අපි පබ්ලික් වෙනවා කියන අපේ IP address එක ෆයිවෝල් එක දක්වා විතරයි ප්‍රයිවට් IP address එක තියෙන අපි ඔයාලා IP networking කරද්දී ඔයා දැනගන්න ඕවා අපි කොඩම තියෙන දැන් 192 168 කියලානේ 168 කියලා පබ්ලික් වුණාට පස්සේ ඒක 16 bit වලට යනවා ABC කියලා ඩබල් කොලන් ඇවිල්ලා ඒ වගේ 16 bit වලට හැරෙනවා ඊට කලින් තියෙන්නේ ප්‍රයිවට් network ඇතුලේ තියෙන්නේ දැන් මම පාවිච්චි කරද්දී තියෙන 192 එතකොට ඒ වගේ රෝන එකෙත් දැන් අපි පබ්ලික් IP එක තියෙනවා නම් මේ ඕන එකෙත් මාව ඇක්සස් කරන්න පුළුවන් එතකොට ඇක්සස් වෙද්දී ෆයර්වෝල් එක ඉස්සලාම් බ්‍රීච් කරන්නේ උන් prevents other computers on the internet from accessing the computer and prevents program on a computer from accessing the internet without the computer user's permission. අපි ඕනම දෙයක් software වුණත් install කරද්දී උන් software එකෙන් අපිට අර accept install කරද්දී අහනවානේ permission accept accept කියලා අපි දෙනවානේ allow allow කරනවා. එතකොට උන් අහනවා අපි access කරන්න දෙපා කියලා. එතකොට ඔයාලා බලලා install කරන ඕන දන්න software එක එහෙම install කරලා firewall access දුන්නා නම් ඔයාගේ details උන් එහෙ සෙල් කරනවා නැත්නම් උන් හොරකම් කරනවා. ඒ වගේ පරිස්සමෙන් ඉන්න. අපි දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ මොළ තාක්ෂණයේ පිළිබඳ දැනුමක් දියුණු වේ යුතුයි. නැත්නම් තාම ගල්ලියෝගේ වගේ හිටියා නම් ඉතින් අපිව කාලේ යයි යන්නේ පාගල දාලා යයි උන් can be either hardware or software right එතකොට hardware වෙන්නත් පුළුවන් software වෙන්නත් පුළුවන් මං කලින් කිව්වා වගේ router එක තියෙනවා දැන් firewall තියෙන router එක ඇතුලේ තමයි note එක ඇතුලේ දාලා තියෙන්නේ a device that controls traffic between network component usually has a built-in firewall right router වැඩ කරන්නේ network layer 3 වලින් අපි network layer ගැන පිස්සරහට බලමු network layer 5 කරසි 6 කර තියෙනවා එකෙන් නෙට් රවුටර් වැඩ කරන්නේ දෙක ඒ වගේ බලමුකෝ ඉස්සරහට රවුටර් වැඩ කරන්නේ තුන sorry software firewalls track all incoming and outgoing traffics limit spoofed sites මේකෙන් ඉතින් විශේෂ දෙයක් නැහැ කියන්න website setup to look like another website ඔව් මේවා නම් ගොඩක් දුරට බිස්නස් පර්පස් වලින් කට්ටිය කරන්නේ දැන් ගොඩක් ෆේමස් වෙබ්සයිට් තියෙන දැන් උදාහරණ ගමු නෝ ලිමිට් අනම්මනම් කියලා එතකොට ඒ වගේ එකක් තව එකෙක් හදනවා ඌ කරන්නේ පොඩි කොමිස්සියක් ගන්න يعني ඒ බඩුවම මෙහෙ විකුණන්න ඌගේ වෙබ්සයිට් එක විකුණන්න දාලා ඒ වගේම වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරලා රමි කියලා ඌගේ එකෙන් ගත්තාම අර පැත්තෙන් චූටි ගාණක් කොමිස්සියක් තියලා ඌ අරෙන් බයි කරලා අපිට දෙනවා එතකොට වෙන්නේ එක දෙයයි අපි මෙහෙන් අර හරියට බ්‍රෝකර් කෙනෙක්ගෙන් බඩුවක් ගන්නවා වගේ තමයි ඒ වගේ තමයි මේ බොහෝ දුරට පරිස්සමෙන් ඔය බල්ලා ගන්න ඊට පස්සේ ඩෙබිට් සමහරවන් ඔය හොරට කරලා ඩෙබිට් කාඩ් වල ඩීටේල්ස් හොරකම් කර ගන්නවා. ඒ හින්දා කාවත් විශ්වාස කරලා වැඩ කරන්න යන්නත් එපා. දන්නේ නැති ඔය ලින්ක් වල ගිහලා බඩු ගන්න එපා. ෆිෂින් කියලා කියන්නේ තතු බෑම. ඒතකොට මුං කරන්නේ බොහෝ දුරට දැන් කස්ටමර්ස්ලාට මේල් යවනවා නැත්නම් වෙන SMS එවනවා මේ කියනවා ඔයාලගේ මේ මේවා ඩීටේල්ස් ඉවර කියන බොහෝ දුරට බැංක් සීන් වල තමයි තියෙන්නේ. ඔයාලගේ මේ ක්‍රෙඩිට් කාඩ් එක අංගෙම මේ එක්ස්පයර් වෙලා තියෙන්නේ දැන් මෙතනින් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අප්ඩේට් කරගන්න කියනවා. ඒතර අපිත් ඉතින් මොඩි වගේ ක්ලික් කරලා ඇතුළට ගියාට පස්සේ උන් අහනවා ඔයාලා කාඩ් එක කන්ෆර්ම් කිරීම සඳහා අංකය ලබා දෙන්න කියලා. ඒක අපි අංකෙත් දෙනවා, ඌට දෙනවා, අනිත් කෝඩ් ටික ඔක්කොම දෙනවා. ඊට පස්සේ ඌ බයි බයි කියලා යනවා. ඊට පස්සේ වෙන්නේ ඌ අපේ කාඩ් එකේ ඩීටේල්ස් ටික අරගෙන එහෙන් සල්ලි කපා ගන්නවා. ඒ වගේ බැංක් සීන් වල තව වෙන අයි දැන් ID proof ඉල්ලනවා. ඒතකොට ඒ වගේ වදෙද්දි පරිස්සමෙන් දෙන්න ජීවිතේට අඳුරන එකෙන් අඳුරන්න නැති එකට personal details දෙන්න යන්න එපා. මොකද එහෙම දීලා අනිවාර්යෙන් කියලා යනවා දැන් දැන් තියුණු දෙන්න ගිහිල්ලා. ඉතින් ඔක්කොම මොකද දැන් ලෝකෙ ගොඩක් වෙනස් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර කාලේ නම් 90 ගණන් බලන 90 ගණන් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකක්වත් නැහැ කට්ටියකව. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම නෙමෙයි. ඔයා ෆෝන් එක ඔයා ෆේස්බුක් යන ගමන් ඉන්නවා සමහරවන් ඔයාව හැක් කරලා ඔයාව බලන් ඉන්නවා කැමරා එකස්සේ ඔයා දිහා ඔයා මොන කියන ඔයාගේ මූණ උන් බලාගෙන ඉන්නවා අපි දන්නේ නැහැ අපි ෆේස්බුක් එකේ කැරේ කැරේ ඉන්නවා නැත්නම් වෙන මොන හරි ෆිල්ම් එකක් බල බල ඉන්නවා උන් අපි කැමරා එකෙන් ඇක්සස් කරලා අපි කරන වැඩේ උන් බලන් ඉන්නවා ඒතකොට ඒ වගේ ලෝකයේ මේක පරිස්සමෙන් ඉඳ ෆාමින් ඒතකොට ඒ වගේ චූටි චූටි ඔය බලන් මේ වෙන ක්‍රිමිනල් බ්‍රේක්ස් ඉන්ටු DNS සර්වර්ස් computer responsible for directing internet traffic and redirect by attempts to access particular website to the computer's spoofed site මේ වගේ දෙන චූටි ඒවා මතක තියාගන්න ෆිෂින් මතක තියාගන්න තතු බෑම කියලා කියනවා එකට ඒක අනිවාර්යෙන් ඉස්සරහට ඕන වෙනවා බොහෝ දුරට අහනවත් එක්ක ආයි ෆයර්වෝල් රවුටර් තව දෙකක් තුනක් තිබ්බා මේ
ඇඩ් හෝස් කියගේ එකක් තියෙන පොඩ්ඩක් 10 වසර නෝට් පොත බලන්න එක තියෙන ඩීටස් ටිකක් 10 වසර 11 වසරයි ඔව් ඊට පස්සේ ප්‍රොටෙක්ටිං ඉන්ෆර්මේෂන් විත් පාස්වර්ඩ් පාස්වර්ඩ් එක දෙද්දි විසින් කරන්න පුළුවන් පාස්වර්ඩ් එක ජීවිතයට දෙන්න බා ඕනල නිකන් මත තියාගන්න සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එකක් විදියට කැපිටල් අකුරු දෙක තුනක් දෙන්න සිම්පල් අකුරු දෙක තුනක් දෙන්න අංක ටිකක් දෙන්න සහ මොනහරි කැරක්ටර් ඕන නැන කැරක්ටර් කියලා කියන සිම්බල්ස් ඇට් එක හරි ස්ලෑෂ් එක හරි ඩොලර් සිම්බල් හරි ඒ වගේ පර්සන්ටේජ් හරි ඒවා ටිකක් අනිවාර්යෙන් දෙන්න මොකද පාස්වර්ඩ් ටක් ගාලා ගෙස් කරන්න පුළුවන් දැන් බොහෝ දුරට දැන් ඔය නමක් මොන ඇට්ලස් කියලා atlas.com කියලා තිබෙන ඇට්ලස් ඒතකොට පාස්වර්ඩ් එකත් මට ඉදන්න පුළුවන් මූ දෙන්න ඇති ඇට්ලස් 1 2 3 නැත්නම් ඒ වගේ මොනක් දෙන්න පුළුවන් කියලා මං හිතනවා එහෙම දීලා ඇක්සස් කරගන්න වුණොත් ඉන්නවා මගේ ඊමේල් එකත් එක සැරයක් කොහේ හරි ජපන්කාරයේ මේ ඊමේල් එක ඇක්සස් කරලා මට ටක් ගාලා Google එකට මේල් එකක් ආවා ඔයා ඔයාද මේ ඇක්සස් වෙලා ඉන්නේ මේ කියන්නේ සිකියුරිටි ඇලර්ට් එනවනේ ඉතින් ඒකෙන් ආවා ඔයාද මේ ඇක්සස් කරලා ඉන්නේ කියලා ජපානයේ IP address එක බලද්දී ඌ ජපන්කාරයේ ලොකේෂන් එක පෙන්නනවානේ මං කිව්වා නෑ නෑ කියලා ටක් ගාලා පාස්වර්ඩ් වෙනස් කරා ඒ වගේ ගෙසින් කරලා වෙනස් කරන වුණත් ඉන්නවා පරිස්සමෙන් ඒකට ඉන්න ස්ට්‍රොง පාස්වර්ඩ් at least 8 characters එක ඩිපෙන්ඩ් වෙන يعني එක එක ඒක ඩිපෙන්ඩ් වෙන වෙබ්සයිට් එක අනුව එක එක කටි එක සමහරව 6ක් අහනවා සමහරව 5ක් අහනවා at least ඒක එක එක වෙනස් වෙනවා ඔයාලා මතක තියාගන්න මං කිව්ව අර පොයින්ට්ස් ටික දෙන්න මොනවාද කැපිටල් අකුරුයි සිම්පල් අකුරුයි සිම්බල්ස් උයි නම්බරු ඒ හතර අනිවාර්යෙන් දාලා මික්ස් එකක් දෙන්න එතකොට කාටවත් හිතන්නත් බෑ අනිත් එක 2 authentication on කරගන්න 2 authentic එතකොට ඔයාලා මොනම් දෙක ලොග් වෙද්දි ෆෝන් එකට ඇලර්ට් එකක් එනවා එතකොට ෆෝන් එකේ පාස්වර්ඩ් දෙනුනට පස්සේ තමයි ලොග් වෙන්න පුළුවන් රයිට් ඊට පස්සේ include common personal information ඒකම තමයි බෝඩ් එක අපි කලිනුත් බැලුවා මේ තියෙන ලැප්ටොප් එක මද බෝඩ් එක බොහෝ දුරට දැක්කද චූටි අරකට වඩා මේකේ මේ පෝට් සනම්මන තියෙන සයිඩ් එකට මේ තියෙන නිල් පාට එකට ඒක තමයි මේ RAM එක චූටි වෙනවා අරගේ මේ ඩෙස්ක්ටොප් වල පරිගණක වල RAM එක ලොකු තුන මේකේ පොඩි හරි ඒ වගේ පෝට්ස් අඩුයි සමාන්තර පෝට් සනම්මන මොනවත් නැහැ ෆෑන් එකයි තියෙන්නේ අරක ෆෑන් ලොකු ෆෑන් එකක් තියෙන්නේ සී ෆෑන් එකකට තමයි බොහෝ දුරට CPU එක එන්නේ CPU කියලා කියන අර අපි කතා කරේ CPU එක ඉතින් CPU එක තියෙන එකට මොකද CPU එක හැම වෙලාවෙම කූල් කරනවා. ඒක රත් වුණා කියන්නේ ගොඩක් يعني ඒකේ ලිමිට් එකක් තියෙනවා රත් වෙච්ච ලිමිට් එකක්. ඒක ඉතහා රත් වුණා කියන්නේ ඔටෝමැටික් CPU එක ඕෆ් වෙනවා. මගේ තිස්සර වුණා මගේ පරණ මැෂින් එකේ ඔය ෆෑන් එකේ නට් එක ලූස් වෙලා ඩෙස්ක්ටොප් එකේ. ඊට පස්සේ ලූස් වුණාම ඒ කියන්නේ මැෂින් එක වැඩ කරන ටික වෙලාවකට ටක් ගාලා ඕෆ් වෙනවා ඔටෝමැටික්. ඒක ඕෆ් වෙන්නේ අර CPU එකට ඒ කියන්නේ ටෙම්පරේචර් එක දරා ගන්න බැරි වුණාම ඒක ඕෆ් වෙනවා. ඉතින් ෆෑන් එක හැමදාම වැඩට වෙලා කූල් එකේ තියාගන්න තරමට ආයු කාලයත් වැඩි ඔයාලගේ මැෂින් එකේ. ඔව් අපි මේ කොටස මෙතන ඉඳලා ඊට පස්සේ අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. මං හිතන්නේ දෙක දෙවෙනි එක ඉවරද දැන් නැහැ. මං නොටිබල් ඊළඟ සයිට් එක හදන්නම්. දෙවෙනි ඊට පස්සේ අපි හම්බෙමු. එහෙනම් everyone have a good day and thank you for watching.